හලෝ හලෝ තෙරුවන් සරණ හැම දිනාටම. ඔන්න මම අලුත් වීඩියෝ එකක් අරන් ආවා. මම ඔයගලන්ට පොරොන්දු වුණ විදිහටම ඔන්න මම මේ කියලා දෙන්න යන්නේ. ඔයගලන්ට සෝල්ට් බාත් එකක්, එහෙම නැත්නම් ඔයගලන්ව ක්ලෙන්ස් කරගන්නේ කොහොමද, එහෙම නැත්නම් ඇස්වා කටවහා යවා ගන්නේ කොහොමද කියන එක. ගොඩාක් අය අහලා තිබ්බා සෝල්ට් බාත් කියන්නේ මොකක්ද, සෝල්ට් බාත් වලින් වෙන්නේ මොකක්ද කියලා. මේක වෙන්නේ ඔගලොන්ට කාගේ හරි ඇස්වා කටවහ තියෙනවා නම් ඔගොල්ලෝ ගව නෙගටිව් එනර්ජි. මොකද අපි කට්ටියත් එක කතා කරනකොට, අනිත් මිනිස්සුත් එක කතා කරනකොට ඒගොල්ලොන්ගේ එනර්ජිස්, එහෙම නැත්නම් ඒගොල්ලොන්ගේ ඉරිසියාව, ඇස්වා කටවහ අපේ ජීවිතයට ගොඩක් වෙලාවට එනවා. ඒවා බලපෑම් වෙනවා, සමහර අය ලෙඩ වෙනවා, සමහර අයට ගොඩක් ගොඩක් ජීවිත ප්‍රශ්න එනවා. නමුත් මේකෙන් කරගන්න පුළුවන් ඔගොල්ලොන්ට හොඳම දේ තමා විශේෂම මේ සෝල්ට් බාත් වලින් කරගන්න පුළුවන්. ඕගොල්ලන්ට ඕගොල්ලන්ව ක්ලෙන්ස් කරගන්න පුළුවන්. තේරෙනවද? ඒ කියන්නේ මේක gedare indamma තමන්ට කරගන්න පුළුවන් දෙයක්. ගොඩක් අයට ඇස්වා කටවා පුච්ච ගන්න ගියාම ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ගොඩක් අය ඇස්වා කටවා පුච්චන්නේ මිරිස් වලින්. ඉතින් මිරිස් පුච්චන්න බෑ, ඉන් වැඩ කරන්න පිට රටවල ගෙවල් ඇතුලේ බෑ, ළමයි ඉන්නවා, පොඩි අය ඉන්නවා, කැස්ස නම්මනම් හැදෙනවා. ඉතින් ඒ දේවල් ඔක්කොගෙම මිදෙන්න පුළුවන් ලේසිම ක්‍රමයක් තමයි මේක. ඔගොල්ලන්ට ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. පොඩි අයකට වුණත් නිතර නිතර අසනීප වෙනවා නම්, ඒගොල්ලන්ට හැම වෙලේම ලෙඩ වෙනවා නම්, ඔගොල්ලන්ට සතියකට එකපාරක් දෙපාරක් මේක අනිවාර්යයෙන්ම කරන්න. පොඩි අයට කරන්නත් පුළුවන්, ලොකු අයට කරන්නත් පුළුවන්, ඕන කෙනෙක්ට කරන්න පුළුවන් මේක අනිවාර්යයෙන්ම කරන්න. මොකද සෝල්ට් බාත් වලින් වෙන්නේ ගොඩාක් තමන්ගේ ෆුල් බොඩි එකම වගේම අපේ සම්පූර්ණ එනර්ජි එක ක්ලෙන්ස් වෙන එක, ක්ලියර් වෙන එක තමයි වෙන්නේ, රයිට්? ඒකට ඔගලොන්ට දැන් ඔගලොන් නාන්නේ වතුර බකට් එක හෝ වේවා, එහෙම නැත්තම් ඔගලො බාත් ටබ් එක නානවා නම් ඒකේ වේවා, ඕන විදිහකට මොකක වුණත් නාන්නේ. ටැංකියකට වතුර පුරවගෙන නානවා නම් ඒකට වුණත් කමන සී සෝල්ට්, එහෙමනත් නැත්තම් අපි ඒවට කියනවා මුහුදු ලුණු කියලා. ඕන තැනකින් ගන්න පුළුවන්, ඕන කඩේකින් මං හිතන්නේ තියෙනවා, ගහලා තියෙනවා මුහුදු ලුණු කියලා ගහලා තියෙනවා. ඉතින් සී සෝල්ට් ගන්න පුළුවන්, එහෙම නැත්තම් හිමාලයන් සෝල්ට්, හිමාලයන් ලුණු කියන එක ගන්නත් පුළුවන්. ඒ දෙකෙන් කෝක හරි කමන්නේ නැහැ. ඔගොල්ලෝ හොයාගෙන නාන වතුර බකට් එකට, එහෙම නැත්නම් බාත් ටබ් එකකට, එහෙමත් නැත්නම් ඔගොල්ලෝ ටැංකියකට වතුර පුළුවන් නම් ඒකට හෝ වේවා ලුණු මේස හැඳි දෙකක්, අනිවාර්යයෙන්ම ලුණු මේස හැඳි දෙකක් ඒකට එකතු කරලා හොඳට කලවම් කරලා ඒකට එකතු කරලා සතියකට දෙපාරක් අනිවාර්යයෙන්ම නාන්න. එතන අනිවාර්යයෙන්ම සතියකට දෙපාරක් ඒක කරගන්න. එතකොට ඔයාට විශේෂයෙන්ම ඔයාට හිතෙනවා බෑ මහන්සි, මට මොකද දන්නේ නැමුකුත් කරගන්න හිතෙන්නේ නැහැ මහන්සි, එහෙම නැත්නම් නිතරම ලෙඩ වෙනවා නම් අනිවාර්යයෙන්ම මේක කරන්න ගොඩාක් හොඳ ප්‍රතිඵල තියෙනවා. අත්දැකීමෙන් කියන්නේ මමත් අනිවාර්යෙන් මේක කරනවා. මට ලෝ ෆීල් වෙච්ච ගමන් මම කරන්නේ සෝල්ට් බාත් එකක් ගන්න එක අනිවාර්යෙන්ම. මම ගොඩක් කට්ටියත් එක ගනුදෙනු කරන නිසා, අනිත් අයගේ එනර්ජිස් ගොඩාක් මාත් එක්ක තියෙන නිසා මම අනිවාර්යයෙන්ම සතියකට දෙපාරක් තුන් පාරක් සෝල්ට් බාත් එක අනිවාර්යයෙන්ම ගන්නවා. ඒක නිසා මම ඕගොල්ලන්ටත් කියන්නේ තමන් ක්ලෙන්ස් කරගන්න ඕන නම්, තමන්ගේ එනර්ජිස් ලස්සන්ට තියාගන්න ඕන නම්, තමන්ට ලෙඩ දුක් වලින් ඇස්වා කටවහ වලින් බේරෙන්න ඕන නම් අනිවාර්යයෙන්ම මේක කරලා බලන්න. ඔයාලට ගොඩාක් හොඳ ප්‍රතිඵල හම්බ වෙයි. නතර කරන්න එපා, එක දිගටම කරලා බලන්න. ඔයාට තේරෙයි වෙනස, ඔයාටම වෙනස තේරෙයි. කරලා බලන්න, ෆීඩ්බැක් එකක් දෙන්න අමතක කරන්න එපා. ඉතින් මම තව තව ලස්සන වීඩියෝස් ගොඩාක් අරන් එනවා. පුංචි දරුවෝ ඉන්න අය ඉන්නවා නම්, නිතරම දරුවෝ ලෙඩ වෙන අම්මලා ඉන්නවා නම් ඒගොල්ලොත් එක මේ වීඩියෝ එක ෂෙයා කරගන්න අමතක කරන්න එපා. තරුණ දරුවෝ ඒවා ඒගොල්ලන්ට ඇස්වා කටවහ තියෙනවා. ඉතින් අපට උනත් තියෙනවා. ඉතින් හැමෝටම මේක හොඳ, ඒක නිසා අනිවාර්යයෙන්ම මේක කරන්න. තව තව වීඩියෝස්, ලස්සන වීඩියෝස් මම ඔයගොල්ලන්ට ඉස්සරහට අරන් වෙනවා. ඒක නිසා මාත් එක්ක රැඳිලා ඉන්න, මගේ චැනල් එකත් එක්ක රැඳිලා ඉන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ඔබල තියාගන්න, ඔගොල්ලන්ට නොටිෆිකේෂන් ඔන් කරලා තියාගන්න. නොටිෆිකේෂන් අනිවාර්යයෙන්ම මේ මල් ලයිව් වෙනවා. ලයිව් වෙනකොට ඔගොල්ලන්ට ටැරෝ කාඩ්ස් වලින් ඔගොල්ලන්ට කොහොමද කියලා දැනගන්න පුළුවන්. ප්‍රයිවට් රීඩින් ඕන අයට මැසේජ් එකක් දාන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා මාත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් ඔගොල්ලන්ට සතුටින් ඉන්න, ආදරයෙන් ඉන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. සිරි දිනාටම තෙරුවන් සරණයි.